ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මහතා ගමන්ගත් හෙලිකොප්ටර් යානය පසුගියදා අනතුරකට ලක් වෙලා අතුරුදහන් වෙලා තිබුණා. ඒ අවස්ථාවේ ඒ හෙලිකොප්ටර් යානය පිළිබඳව කිසිදු හෝඩුවාවක් හොයාගන්න බලධාරීන්ට හැකියාවක් ලැබුණේ නැහැ. අසබයිජානයට ගිහිල්ලා නැවත පැමිණෙමින් තිබුණ ඉරාන ජනාධිපතිගේ හෙලිකොප්ටර් යානය ඇමරිකාවේ නිෂ්පාදිත බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්. ඉරාන අසබයිජාන් දේශ සීමාව ආසන්නේ කඳුකර ප්‍රදේශයකදී පැවති අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ එම යානය අනතුරට පත් වෙන්නේ නැතයි අනුමාන කළා. කඳුකර ප්‍රදේශයක් වීමත් දැඩි මීදුම් සහිත තත්ත්වයක් පැවතීම නිසා සහන සේවකයන්ට ඒ ප්‍රදේශවලට ළඟා වීමට කල්ගත වුණා. ඉරාන බලධාරීන් හමුවේ තිබුණු ලොකුම අභියෝගය තමයි මේ යානාව කඳුකරය තුළ කොහේ තියෙනවද කියලා හරියටම දැනගන්න එක. ඔන්න ඔය වෙලාවේ තමයි තුර්කියේ අකින්සි මේ වැඩේට බහින්නේ. අකින්සි කියන්නේ තුර්කියේ නිෂ්පාදිත නියමුවන් රහිත ගුවන් යානයක්. මේ ගුවන් යානයට ඕනෑම කාලගුණික තත්ත්වයක පියාසර කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, රැයක් දවාලක් නැතුව පැහැදිලි රූපරාමු ලබා ගන්නත්, ඒ වගේම ඉලක්කවලට නිවැරදිව පහර දෙන්නත් මේ යානයට තියෙන පුදුම හැකියාව. ඩ්‍රෝන තාක්ෂණයේ ඉදිරියෙන් ඉන්න ඇමරිකාව, රුසියාව සහ චීනය වගේ රටවල්වල ඩ්‍රෝන යානා එක්ක කරටකර තරඟ කරන්නට සමත් මේ අකින්සි යානය තුර්කියෙන් ගුවන්ගත වෙන්නේ පසුගිය සඳුදා දවසේ රාත්‍රියේ. ඒ ඉරාන රජයේ ඉල්ලීමකට අනුව කොහොම හරි හෙලිකොප්ටර් යානය සොයා ගැනීමේ අරමුණින් මේ අකින්සි යානය පැය කිහිපයක්ම කඳුකරයේ පීරුවා. මේ ඩ්‍රෝන යානාවේ ගමන් මඟ ෆ්ලයිට් රේඩාර් වෙබ් අඩවිය හරහා ලෝකයේ බොහෝ දෙනෙක් සජීවීව නරඹමින් සිටියා. මේ අතරෙදි කඳු වැටියේ ගිනිගෙන දැවෙන යමක් අකින්සි යානයේ අධිතාක්ෂණික කැමරාවට හසු වුණා. ඒ ප්‍රදේශයේ වැඩිදුරටත් සෝදිසි කරලා බලන අකින්සි යානයේ නියමුවන් ඉරාන ජනාධිපති ගමන්ගත් හෙලිකොප්ටර් යානයේයි අනුමාන කළ හැකි. ගුවන් යානයක සුන්බුන් සොයා ගන්නවා. ඒ සුන්බුන් විසිරී තිබෙන ප්‍රදේශයේ ඉරාන බලධාරීන් වෙත දැනුම් දුන්නු තුර්කි බලධාරීන් තමන්ගේ අකින්සි යානය ආපසු තුර්කියට ගෙන්වා ගන්නවා. මේ UAV එක එහෙමත් නැත්නම් නියමුවන් රහිත ගුවන් යානය ආපසු තමන්ගේ නිවසට යන ගමන් හරි අපූරු වැඩක් කරනවා. ඒ තමයි මේ ගුවන් මෙහෙයුම සජීවීව අන්තර්ජාලය ඔස්සේ නරඹමින් සිටින පිරිස පුදුම කරවමින් තුර්කි ජාතික කොඩිය නිර්මාණය වෙන ආකාරයේ හසේ ගමන් කිරීම. මේ ගුවන් මෙහෙයුමෙන් පස්සේ ඉරානයට පුළුවන් වෙනවා මහා කඳුකරයේ හරියටම හෙලිකොප්ටර් යානය අනතුරට පත් වූ තැන සොයාගෙන සහන කණ්ඩායම් ඉක්මනින්ම එම ස්ථානයට යොමු කරන්න. ඒ වගේම තුර්කියට පුළුවන් වුණා තමන්ගේ රටේ නිෂ්පාදනය කරපු අකින්සි යානාවේ හපංකම් මේ මුළු ලෝකෙටම පෙන්වන්න. ඉතින් ඉස්සරහට අකින්සි යානාවට නම් රට රටවල් වලින් හොඳ ඉල්ලුමක් තියෙනවා. දිනමින YouTube නාලිකාවෙන් ඔබ දැන්ම subscribe කරන්න.